අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච අන්තවාදී ඒ මැලේච්ච ප්‍රහාරයෙන් පසුව සති 3ක් පමණ ගතවනතුරු රට සංසුන්ව පැවතුණා. සති 3කට පසුව කොහොමද මේ ජාතිවාදී පිරිසක් සාමාන්‍ය මුස්ලිම් ජනයාට පහර දීමට ඔවුන්ගේ දේපල විනාශ කිරීමට යොමු වුණේ කියන කාරණය අපි බරපතල ලෙස සංවාදයේ සාකච්ඡාවට සොයා බැලීමට ගත යුතුයි. මම දැකපු ආකාරයට මේ වගේ තවත් ජාතියකට විරුද්ධව කඩුපොළු අරගෙන ඒ අයගේ ජීවිත විනාශ කරමින් එයාගේ දේපල විනාශ කරමින් හැසිරෙන්න පුළුවන් වෙන්නේ සමාජයක ඊටාම පහළ මට්ටමේ කිසිඳු ආගමකට, කිසිඳු දර්ශනයකට, කිසිඳු මතවාදයකට හික්මවිය නොහැකි පිරිසක්. එවැනි පිරිසක් අවුස්සන්නට පුළුවන් වෙන්නේත්, එවැනි පිරිසක් යම් පමණකට පාලනය කරන්න පුළුවන් වෙන්නේත් දේශපාලනයට. ඒ නිසා මේ ඇවිස්සීම පිටුපස දේශපාලනයක් තිබෙනවා. අපි මෑතකදීම බලයටපත් වෙනවා. ඒ බලයටපත් වුණාම ඔබට අවස්ථාව ලැබෙනවා කියන පණිවිඩයත් එක්ක තමයි මම විශ්වාස කරන්නේ මේ ප්‍රහාරයට මේ වගේ මැරවර පිරිස් යොදා ගන්න පුළුවන්. ඒක තව කාරණයක්. පහුගිය කාලය පුරාම මේ මාධ්‍ය මයික්‍රොෆෝන් වලට මම කියන්න කැමති සමහර මාධ්‍ය ආයතන හැසිරිච්ච ආකාරය ජාතිවාදය වර්ගවාදය පෝෂණය කළා. පත්තර කිහිපයක් විශේෂයෙන්ම රූපවාහිනී චැනල් දෙකක් එකට එකතු වෙලා කෙසේ හෝ මේ රට නැවතත් බලය නැති පිරිසකට බලය ලබා දීමේ සැලැස්මක් අනුව ක්‍රියාත්මක කරන බව ඉතා පැහැදිලිව පෙනෙන්න තිබේ. කරුණාකරලා මේ දේශද්‍රෝහී වැඩේ නවත්තා. මේක මුළු ජනතාවටම ද්‍රෝහී වැඩක්.